Enhance vision, empower life. Vision Care. Sri Lankans today celebrate 73 years of independence from over 400 years of colonial rule. The official state ceremony to mark the 73rd Independence Day was held at the Independence Square today in strict adherence to health and safety protocols. Guests for the Independence Day celebrations were welcomed by Minister of Home Affairs, Chamal Rajapaksa. We are expecting the arrival of Sajit Premadasa, Honorable Leader of the Opposition, and Mrs. Premadasa. We are expecting the arrival of Mahinda Abhivardhana, Honorable Speaker of the Parliament, and Mrs. Abhivardhana. We are expecting the arrival of Honorable Former President Maithripala Sirisena. We are expecting the arrival of Mahinda Rajapaksa, Honorable Prime Minister of Democratic Socialist Republic of Sri Lanka, and Mrs. Siranthi Rajapaksa. Arrival of the Chief Guest of 73rd National Independence Celebration, His Excellency the President of Democratic Socialist Republic of Sri Lanka, Gotabaya Rajapaksa and Mrs. Ayoma Rajapaksa. The event commenced with the customary hoisting of the national flag by President Gotabaya Rajapaksa, followed by the singing of the national anthem and the chanting of Jai Mangala Gatha. Following this, a 2-minute silence was observed in memory of the country's military heroes who sacrificed their lives for the country. A guard of honor was then accorded by the Triforces to the president, followed by a 21-gun salute. The president later addressed the gathering. අපේ රටේ ජාතික උරුමයන් පාරම්පරික සිරිත් විරිත් ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණු අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මාපත් කරගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යහළි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුණු අභියෝගයන් ජය ගැනීම සඳහා නායකත්වය දෙන්නයි මම සිංහල බෞද්ධ නායකයෙක් ඒ ප්‍රකාශ කරන්නට මම කිසිවිටකත් මැලිවන්නේ නැහැ මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි රටේ ස්වෛරීත්වය සුරකින්න ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්වී කඳවුරු බැඳ ගැනීමත් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග සාය පැතීමත් හැම විටම සිදු වෙනවා මෙයයි තා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරන මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා ජනතාවගේ විශේෂ අවධානයට ලක් වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා මේ මහා අපරාධය සලසුම් කළහා එයට අනුබල දුන් වගකීම්වත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නවට අපි ඉඩ දෙන්නේ නැහැ මේ මිනිවිට ලෝකයේ රටවල් කිහිපයක්ම කොවිඩ් වෛරසය සඳහා සාර්ථකව එන්නත්
අත්හදා බලා තිබෙනවා. මෙම එන්නත් ලංකාවට කඩිනමින් ලබා ගැනීමට සහාය දෙන ලෙස මම ඉන්දියාවේ, චීනයේ හා රුසියාවේ නායකයන්ගෙන් ඉල්ලීම් කළා. ඒ වගේම රජය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව මේ වෙටිනත් එක් එන්නතක් ලංකාවට ගෙන්වා එය අපේ ජනතාවට ලබා දීම ආරම්භ කොට තිබෙනවා. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට කුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. දූෂණයට සහ නාස්තියට වැරදිකරුවන් වන කිසිවෙකුට රජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. යම් කිසි පුද්ගලයෙක් දූෂණයට සම්බන්ධ නම් ඒ සඳහා ඔබව පොළඹවනවා නම් අදාළ ආයතන දැනුවත් කරන්න. දූෂණය හා නාස්තිය නැති කිරීමට රට පුරා සමාජ මතයක් නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනය කරනවා. මා ජනාධිපති කරවීම සඳහා තමන් වෙහෙස වූ බව විවිධ පාර්ශ්ව ප්‍රකාශ කරනවා. මා විශ්වාස කරනවා බහුතරයක් එසේ කළේ පෞද්ගලික වාසිතකා නොව රට වෙනුවෙන් සේවයක් මගෙන් බලාපොරොත්තු වූ නිසයි කියා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දු ගන්නට මම කිසිවිටකත් සූදානම් නැහැ. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිළිහිලා ඉටු කරනවා. The president's address was followed by a parade comprising 5,600 officers and personnel from the Triforces, police, police special task force and civil defense force. ඔබ ඉදිරියට ඇදෙන්නේ ආචාර පෙළපාලියේ පෙරගමන් රථයෙන් සම්මාන පෙළපාලියට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය බෝන්ඩු රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව 73 වෙනි නිදහස් දින සමරුව වෙනුවෙන් මානවත් 73 වෙනි ජාතික නිදහස් දින සමරුව පෙළපාලියට මෙසේ එක්වනවා. 73 වන ජාතික නිදහස් දින පෙළපාලිය සභා ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය පරකාය ගරු ජනාධිපතිතුමාට සිය උත්තමාචාරය දක්වමින් ජීවිතයේ දෙවැනි කොට මව්බිම සුරකි වීර පුතුන් මෙලෙස 73 වෙනි ජාතික නිදහස් දින උළෙලට විශේෂ බලකා ප්‍රහාරක දාවන ප්‍රතිබලගණයයි. Various cultural performances were also held during the occasion. Meanwhile, the Sri Lanka Navy accorded the traditional 25-gun salute, the highest of its kind, at 12 p.m. today on board Sri Lanka naval ship SLNS Samudra. This marks the first time since 1950 that a gun salute was accorded from a naval vessel. Liver Ayush Karabuneti Dantale Paya Shakti Mat Dattipalakata.